තොට නංගි කෙනෙක් ඉන්නවනම් කිරිසමන්ත තොගේ නංගිට වෙන එකෙක් ඇවිල්ලා ඔයි කිරිසමන්ත තෝ කරා වගේ කරොත් තෝ මොකද මේ මිනිස්සයාට කරන්නේ යකෝ පොත් පොත් පෑන් පෑන්සල් ටිකක් කරන් දීපන් පොඩි ළමයෙක්ට අවුරුදු 11 තොගේ තියෙන අගේ පතේ අමාරුව පිට කරන්න හදන්න එපා ඒ පුංචි ළමයාගේ මැසේජ් එකක් දානවා නංගි කොහොමද ආද අපිත් එක්ක TikTok එකක් කරපුද මෙහෙම මෙහෙම කියලා පොඩි පොඩි චාට් ටෝක් එකක් දාලා ඉවරලා ඒක එල්ලව ගෙනල්ලා TikTok එකේ ඌ දකින්න නැත්තේ උඹේ ඩාන්ස් එක විතරයි TikTok එකේ උන් දකින්න නැත්තේ උඹගේ රඟපාන හැටි විතරයි විශේෂයෙන්ම මේ වගේ පුංචි ළමයින්ට මේ කරන සක්කිලි වැඩ තොපි මේ වගේ දේවල් කරොත් එහෙම නැත් ඔපේ රෙදි ගලවනවා සමාජ මාධ්‍ය ඉස්සරහට ගෙනල්ලා අයියෝ TikTok නම් දැන් ලංකාවට පට්ටම සාපයක් වෙලා තියෙන්නේ එදා අපි TikTok app එක ආවම කවදාවත් හිතුවේ නැහැ මේ වගේ වින්නහියක් මේ පුංචි දිවයිනට මේ පුංචි අමුතු වැඩේට දැන් නම් අමුතු වැඩයක් මෙන්න මේ අමුතු වැඩේට මෙහෙම වෙයි කියලා අපි හිතුවේ නැහැ අවුරුදු 11ක අහිංසක මල් කැකුලක් දූෂණය වෙනවා මේ TikTok හින්දා කවුද කරන්නේ ඔව් ටයිටල් එකේ දැක්ක හරි කිරි සමන් තමයි කරන්නේ මේ කිරි පැටියා කොහොමද මේක කරන්නේ කියලා කතා කරමු කිරි සමන්ගේ පැටි කිරිය මේ අසික්කිතියා අහිංසක කෙල්ලෙක්ව පුංචි මල් කැකුලක් අවුරුදු 11 හේ දූෂණය කරලා තියෙනවා මූට මේ වෙනකොට වැඩ වැරදිලා තියෙනවා මේ කතන්දරේ සවිස්තරාත්මකව කතා කරමු එහෙනම් ආයිබෝන් කියලා පිළිගන්නවා ටෝක් විත් ඇයිසිත YouTube channel එකට subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම subscribe ගන්න එතනින් එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා touch එකේ ඉන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපි යන් කතන්දරේට ටෝක් විත් ඇයිසිත බාතක බිද සත්‍ය සොයා හොඳයි කිරි සමන් දැන් කවුද මේ කිරි සමන් කියලා කියන්නේ ඇත්තටම කිරි සමන් කිව්වම තමයි ගොඩක් අය දන්නේ ඉතින් ඒකින්ද අපි කිරි සමන් කියන නම පාවිච්චි කරමු මේ කතන්දරේ කතා කරන්න කවුද මේ කිරි සමන් කොහොමද මේ කිරි සමන් අහිංසක මල් කැකුලක්ව දූෂණය කරන්නේ මොකද්ද හේතුව මොකද්ද විස්තරේ ලොකු ප්‍රශ්නයක් ඇති දැන් ඔයාලට අපි එකින් එක සවිස්තරාත්මකව කතා කරමු ඉස්සල්ලා මේ කතා කරමු මෙන්න මේක මට හම්බු වෙච්ච විදිය මේ නිවුස් එක දැනගත්ත විදිය කිරි සමන් කියද්දි මම සමාජ මාධ්‍ය තුල දැකලා තිබ්බා මූට එක එක දේවල් කිය කී එක එක විදියට කිරි සමන්ට මඩ ගහනවා කට්ටිය එහෙම එහෙම කර කර කිරි සමන් කියලා සමහරු ආතල් එකට මූව චොර කර කර වීඩියෝ දැම්මා ඉතින් මම ඔහොම දේවල් ටික දැක්ක ඊට පස්සේ මූත් දාලා තිබ්බා මුගේ Facebook එකේ අපිට ඕවා වැඩක් නැහැ bro අපි යන ගමන අපේ පාඩුව යනවා ඉතින් එහෙම යනවා නම් හොඳයි දැන් ප්‍රශ්න තියෙන දැන් මූ අපේ පාඩුවේ යන ගමනේදී මුගේ ප්‍රසිද්ධිය පාවිච්චි කරලා මුගේ තියෙන මේ අර මේ ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය මූ පාවිච්චි කරලා මූ අහිංසක පුංචි කෙල්ලන්ව රේප් කරනවා කැතයිනේ මහත්තයෝ වැඩේ ඉතින් මේ නිවුස් එක මට මගේ යාළුවෙක් එවනවා මේ Facebook එකේ තිබිලා ඉතින් අපි පොඩ්ඩක් ප්‍රවෘත්තියට ගිහිල්ලා එමු මොකද්ද මේ ප්‍රවෘත්තිය කියලා අපි ඒක කියවමු වයස අවුරුදු 11ක ගැහැණු ළමයෙකු අපයෝජනය කර ඇති ඕෂක නිරාන් එහෙමත් නැත්නම් TikTok කිරි සමන් නැමැත්තා අවුරුදු 22ක් වෙන මොහු අද 2022:15 බන්ධනාගාර ගත කර ඇති බව කියවේ. ඔහුගේ මිතුරෙක් වන මොහාන්ද ඌට අවුරුදු 21යි මේ ගැහැණු ළමයාව අපයෝජනය කර ඇත. මෙම ළමයාගේ මව හා පියා ගොළු පුද්ගලයන් අම්මයි තාත්තයි මේ අවුරුදු 11 ගැහැණු ළමයාගේ අම්මයි තාත්තයි ගොළුයි. කිරිසමන් දෙසැම්බර් මාස දිනක මධ්‍යම රාත්‍රියේ ගොළු දෙමව්පියන්ගෙන් මෙම 11 හැවිරිදි ගැහැණු ළමයාව නිවසෙන් පිට කරවාගෙන සාදයකට ගෙන ගොස් පහුවදා අලුයම නිවසට හැරලවා ඇති බවත් ඉන් පසුව දෙතුන් වතාවක් මෙම කුඩා දැරියව නිවසෙන් පිට කරවාගෙන ගොස් ඇති බවත් ඒ අතර ජනවාරි 1දා නිවසෙන් පිට කරවාගෙන ගොස් ඇති මෙම දැරියව ජනවාරි 2වෙනිදා හවස යලි නිවසට එවා ඇති බවත් ඒ කාලය තුලදී ඔහුගේ මිතුරු මොහාන් අවුරුදු 21ක් වෙන මොහාන් ලවාද මෙම ගැහැණු ළමයාව අපයෝජනය කර ඇති බව කියවේ. මෙම ළමයාට මද්‍රව්‍ය පොවා අපයෝජනය කර ඇති බව කියවේ. මෙම සිදුවීමට තවත් 19 හැවිරිදි හා 23 හැවිරිදි තරුණියන් දෙදෙනෙක්ද සම්බන්ධ බව කියවේ. මේ ආයවද 2022:15 අධිකරණයේ ඉදිරිපත් කිරීමෙන් පසු 2022:19 දින තෙක් බන්ධනාගාරගත කර ඇත. ඔන්න තත්ත්වේ. කවුද හිතුවේ TikTok app එකක් මෙච්චර දෙයක් කරයි කියලා. දැන් කට්ටිය හැයි දැන් ඇයි මොකද්ද TikTok සම්බන්ධේ? TikTok සම්බන්ධෙ වෙන්නේ මේකයි. TikTok කියලා කියන්නේ ඇත්තටම හොඳ app එකක්. ගොඩක් අය ක්‍රියේටිව් දේවල් කරන, ක්‍රියේටිව් දේවල් කරන්න පුළුවන් එහෙම platform එකක් තමයි TikTok කියලා කියන්නේ. හැබැයි මේක පාවිච්චි කරන කිරි සමන් TikTok එකේ. TikTok එකේ මූ entertainment දේවල් කරන කමක් නැහැ.
එතකොට එතනින් එහාට ගියාට පස්සේ මූ ඩාන්සින් කවර්ස් කරලා මූ එහෙම එළියට මම ඇත්තටම මම සතුටු වුණා හරි දැන් මූ මූට කවුරු බැන්නත් මේ කිරි සමන් කියගේ මූට මඩ ගැව්වත් මූ ඇත්තටම හොඳ කොල්ලෙක් එහෙම කියලා මම හිතුවා හරිද කියන්නේ මූට සමහර තැන්වල එක එක දේවල් කියගේ අපිටත් එහෙම මේ මැසේජ් ආද අපි ගණන් ගත්තේ නැහැ අපි හිතුවා ඉරිසියාවට වෙන්නේ නැති බොරුවට වෙන්නේ නැති ඉතින් අපි මේවට කියා කරන්න කියන එක මොකද අපිට ඕනේ නැහැ කාවත් කපල ඉස්සරහට යන්න එහෙම 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 වැඩක් නැහැ අපි තරුණයෝ විදියට ඔහුත් තරුණෙක් ඉතින් අපිට විශ්වා මම හිතුවා මූ හොඳ එකෙක් වෙන්නේ නැති කියලා කොටින්ම ඇත්ත ත්‍රිත්‍යත්ත කතා කරද්දි මම හිතුවා ඒත් අද මේ නිවුස් එක මට ආපු ගමන් මම ගොඩක් අයට කතා කරලා හියුමන් රයිට්ස් සංවිධාන වලට කතා කරලා මේක හරියටම කන්ෆර්ම් කරගත්තා මේ මේ ඒ කියන්නේ විශ්වාස කරන්න බෑ කිරිසමන් මේම දෙයක් කරා කිව්වම කොහොමද ඇරිල්ල කිරිසමන් කියන එක සමාජ මාධ්‍ය තුලින් තමයි මිනිස්සු අතරට එන්නේ එතකොට ඔහුට ආවේනික වෙච්ච රසික රසිකාවියන් පිරිසක් ඔහු වටා ඉන්නවා එතකොට මේ රසික රසිකාවියන්ට ගේ හිතේ තියෙන්නේ අනේ මේ මිනිස්සය හොඳ මිනිස්සෙක් හොඳ අයිය කෙනෙක් හොඳ ඩාන්සර් කෙනෙක් හොඳ මිනිහෙක් කියන එක තමයි අහිංසක රසිකයෙක් රසිකාවියක් ඒ අයගේ හිතේ තියෙන්නේ එහෙමයි හැබැයි මේ කියන අසහනකාරී මන්දමානසික ලදරුවා මොට්ටයා මොට්ට පැටියා මූට ඒක වැඩක් නැහැ මූට ඕනේ මුගේ ආශාවල් ටික ඉෂ්ට කරගන්න මූ මොකද කරන්නේ කෙලින්ම ඒ වගේ ඌගාවට එන කෙල්ලන්ට මූ මේ වගේ දේවල් මේ කමෝන් නයිසේ පුංචි ළමේ කවුරුදු 11 කළමේ පුංචි කෙල්ලෙන්නේ යකෝ කිරිසමන් තෝ ගිහිල්ලා උඹට ඇත්තරම ගව කිරි බීලා උඹ ගව කිරි ඔටු කිරි මොන කිරි උඹ බූරු කිරිද කොහෙද උඹ බීලා තියෙන්නේ මන් දන්නේ නැහැ උඹට මේ උඹ මව් කිරි බීපු එකෙක් වෙන්න බෑ උඹ ඔහොම කරනවා කියන උඹ තිරිසනේ හරිද සක්කිලියා උඹට යකෝ අවුරුදු 11 ක ළමේ යකෝ පොත් පැන්සල් ටිකක් කරන් දීපන් පොඩි ළමේට අවුරුදු 11 තෝකේ තියෙන ඇඟේ පතේ අමාරුව පිට කරන්න හදන්න එපා ඒ පුංචි ළමයාගේ මොකද උන් තමයි රට බාර ගන්නන්නේ තොපි ඔහොම මේ ළමයාව දූෂණය කරාම දූෂණය වෙච්ච මානසිකත්වයෙන් ඒ ළමයා මේ සමාජයට එන්නේ නිකම්ම සමාජ දූෂණය වෙනවා ඇත්තටම මේවට කතා කරන්න ඕනේ මේවට කවුරුත් කතා කරන්නේ නැහැ ෂෙයා කරපල්ලා උඹලත් කතා කරපන් මේවට උඹලා කතා නොකරන තාක්කල් මේ වගේ උන් රඟනවා මේ සොසයිටි එක ඇතුලේ රඟනවා දැන් කෙනෙක්ට අහන්න පුළුවන් අපි කතා කරොත් නැති වේද නැති වෙන එකක් නැහැ අඩුවෙයි බං අර චාටර් වෙන්න බෑනේ මූණු එළියට දාලා මුන්ව පෙන්නකොට මුන්ගේ නිරුවත හෙලි කරනකොට චොරනේ එතකොට අඩුවේ නැති කරගන්න තමයි දඟලන්නේ අඩුම තරමේ අඩුවේ ඒක කරගන්න බලන්න උඹලා කතා කරපල්ලා මේ කිරිසමන් කියන්නේ එක අසහනකාරයෙක් විතරයි තව මේ වගේ කිරිසමන්ලා කී දෙනෙක් මේ සමාජයේ ඇද්ද අහිංසක පුංචි මල් කැකුළු කීයක් නම් මේ වෙනකොට ලංකාවේ දූෂණය වෙනවද ඇද්ද අපි දැක්කා අපිට මතකයි මීට කාලයකට කලින් පුංචි දියණියක් සේයාගේ කතාව මතකයි අසහනකාරයෙක් ගෙට පැනලා ඒ පුංචි කෙල්ලව දූෂණය කරලා අපයෝජනය කරලා මරලා මරලත් දාලා මූ හැංගිලා වෙන එකෙකුත් ඉදිරිපත් කරලා කේස් එකත් යට ගහන්න ගියා මෙන්න මෙහෙම සමාජක මහත්වෝ මේ අපි මේ කතා කරන්නේ මේ දේවල් ඒකින් ද අපිට ඔයාලා ඕනේ ඔයාලා මේ රටේ මේ මහ පොළොවේ නම් ඉපදුනේ මේ පුංචි ළමයින්ට ආදරේ නම් පොඩ්ඩක් කතා කරන්න මේව ගැන මේ වගේ අසාධාරණයක් වුණාට පස්සේ මේව ෂෙයා කරලා මේව මිනිස්සුන්ට පෙන්වන්න මේ දේවල් කියන්නේ මේවට විරුද්ධව හඬ නගන්න මේවයි අපේ බලධාරීන් ඉන්නවා මේවට දාලා තියෙනවා ළමා ආරක්ෂණ අධිකාරිය තියෙනවා එතකොට ගොඩක් ඒවා තියෙනවා මේ සමහර ආයතන නිදි මේ වගේ දේවල් වෙනකොට හරිද එතකොට මේ වගේ නිදාගෙන ඉන්න පුද්ගලයන්ගේ ඇස් ඇරවන්න කියන ඉල්ලීම කරනවා වීඩියෝ එකේ මෙතනදී ඉතින් මූට නම් ඇත්තටම අච්චුවා සෙට්ලා දෙන්නේ කිරිසමන්ට ඒක පට්ට අපරාධයක් මොකද අර නිවුස් එක අනුව ඒ ළමයාගේ අවුරුදු 11 ඒ පුංචි කෙල්ලගේ අම්මයි තාත්තයි දෙන්නම ගොළුයි එතකොට මේ ගොළු අම්මගෙන් තාත්තගෙන් තමයි මූ ළමයාව අරන් යන්නේ ඉතින් කතා කරලා කියන්නවත් බෑනේ මූට මාර චාන්ස් එක ඒක මූ එතනේ වාසිය බලාගෙන තමයි මූ මේ පැත්තෙන් කාසිය වාසියට දාලා තියෙන්නේ ඉතින් හරිම පහත් මෙහෙම එකෙක් කියලා ඇත්තටම හිතුවේ නැහැ මොකද මූට සමාජ මාධ්‍ය හතරවර එක අපි සාමාන්‍ය මම කතා කරලා මම මිනිස්සෙට ගැහුවොත් ගහන්නේ හොඳට හොයලා බලලා ඌ අමු සක්කිලි තිරසනෙක් නම් විතරයි මම කතා කරලා පෙන්නන්නේ මම මූට කතා කරන්නේ නැහැ මේකට කතා නොකරොත් මං හිතන්නේ මම වැඩක් නැහැ YouTube එකේ ඉඳලා සමාජ සාධාරණයට විරුද්ධව කතා කරන කෙනෙක් විදියට මම මේකට කතා කරේ නැත්තම් වැඩක් නැහැ මූ TikTok එකට ඉස්සෙල්ලාම බැස්ස සෙට් එක අපේ සෙට් එක
හැබැයි මේ වගේ තිරිසන් විදියට හැසිරුන්නේ නැහැ සමාජයට යම් කිසි වැඩක් කරා අපි චැරිටි ප්‍රෝග්‍රෑම්ස් ඕගනයිස් කරලා අපි මිනිස්සුන්ට උදව් කරා අපි ඒ වගේ වැඩ කරේ මුන් දැන් මොනවද TikTok එකට කරන්නේ TikTok එකට බහිනවා ගොන් චූ කෙල්ල කොල්ල ටිකක් එකතු වෙනවා ගිහිල්ලා බොනවා බීල ඉවර වෙලා කුඩු වෙලා යනවා ඊට පස්සේ නැති වෙනවා මුන් එතනින් ඉවරයි ඊට පස්සේ එක්කෝ ගිහිල්ලා ඉවර වෙලා TikTok එකක් හින්දා පිහි වලින් යන එකන මරා ගන්නවා ඒක එක ගොබ්බියෝ සෙට් එකක් ඒක එක මීහරක් සෙට් එකක් ඒ එතකොට ඊළඟට මොකද කරන්නේ මේ TikTok එකෙන් ෆලෝවර්ස් ලා ටිකක් වැඩි කරගෙන පොඩ්ඩක් ෆේමස් වෙලා ඉවර වෙලා මේ වගේ අහිංසක පුංචි කෙල්ලෝ ෆෑන්ස් ලා වුණාට පස්සේ ඒ පුංචි කෙල්ලෝ පුංචි ළමයින්ට 6-4 තේරෙන්නේ නැහැ මුන් මොකද කරන්නේ මේ පුංචි ළමයින්ට මැසේජ් එකක් දානවා අනංගි කොහොමද ආද අපිත් එක්ක TikTok එකක් කරමුද මෙහෙම මෙහෙම කියලා පොඩි පොඩි චාටු ටෝක් එකක් දාලා ඉවරලා ඒ කෙල්ලව ගෙනල්ලා ඒ පුංචි මල් කැකුළුන්ව ඒ පුංචි මල් කැකුළා වා කෙලින්ම ගැහණියෙක් බවට පත් කරන TikTok ජෙනරේෂන් එකක් තමයි ඉන්නේ ඔන්න ඔයි වගේ උන්ට තමයි කතා කරලා කන පැලෙන්න දෙන්න ඕනේ ඇත්තටම පවු නෑ එහෙම කිව්වට මොකද ඇත්තටම මෙන්න මේ වගේ ජෙනරේෂන් හැබැයි ඒ අතර හොඳට TikTok කරන TikTok එකෙන් යූස්ෆුල් දෙයක් සමාජයට දෙන්න හදන සහ Taman entertainment එක කරලා පාඩු වින්න සෙට් එකක් ඉන්නවා මේ කියන්නේ ඕගොල්ලන්ට නෙමෙයි කවුරුත් කිපෙන්නේපා මේ TikTok කරන බහුතරයට නෙමෙයි කරා කියන්නේ මේ ඉන්න සුළුතරයක් උ මන්ද මානසික අසහන වලින් පෙරෙන අසහන කාර්යයන්ට කියන්නේ TikTok ওই විදියට නම් යූස් වෙන්න හදන්නේ අපි කතා කරනවා TikTok තහනම් වෙන තැනට මේ වගේ වුන්ට මේ වගේ වුන් ඔබගේ අතර සිටිනවා නම් ඔබගේ යහළුවෙක් වෙන්න පුළුවන් මේ වගේ වුන් එළියට දාන්න මේ වගේ වුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කතා කරන්න මේ වගේ වුන්ට ඍජුවම නීතිය ක්‍රියාත්මක කරන්න තැනට යනකම් වැඩ කරන්න ඒක තමයි අපි කරන්න ඕනේ මොකද මේක සුළුපටු දෙයක් නෙමෙයි අවුරුදු 11ක පුංචි ළමෙක් අපිට ඒ පුංචි ළමෙක් අවුරුදු 11 කියන්නේ 6 වසරේ වගේ අනේ පුංචි ළමයි හා මේ 6 වසර 9 නෙමෙයි 6 වසර 10 නෙමෙයි 11 12 නෙමෙයි මේ 6 වසර මේ පහේ ශිෂ්‍යත්ව කල් ඉවර වෙච්ච ළමෙට මෙහෙම කරා කියන්නේ කිරි සමන්ත ඔයා නිකන් හිතපන් කිරි සමන්ත මම ඔබට කියනවා තොට නංගි කෙනෙක් ඉන්නවා නම් කිරි සමන්ත තොගේ නංගිට වෙන එකෙක් ඇවිල්ලා ඔයි කිරි සමන්ත තෝ කරා වගේ කරොත් තෝ මොකද මේ මිනිස්සයාට කරන්නේ තොට නංගි කෙනෙක් නැත්තම් මන් දන්නේ නැහැ ඉන්නවද කියලා නංගිලා ඉන්න අයියලා ගොඩක් ඉන්නවා උන්ට රිදෙනවා ඒ වගේම ළමයින්ට ආදරේ අයියලා ගොඩක් ඉන්නවා අයියලා ඉන්නවා ගොඩක් හරිද ඒකෙන් හින්දා උන්ට රිදෙනවා මම මෙඹ කරපු වැඩේ සක්කිලි වැඩක් තිරිසන් වැඩක් තොටෝක දැනෙන්නේ තොගේ දුවෙක්ට හරි තෝ දවසක තොට ළමේ කම්බු වෙද්දන්න තොට ළමේ කම්බු වෙන්න බෑ තෝයි කරන වලට හරිද ළමේ කම්බු වේද කියන්න දන්නේ නැහැ තොට ළමේ කිරියන තොට නංගි කෙනෙක් කිරියන තොට තේරෙයි වේදනාව පුංචි කෙල්ලෙබ්බා ඔබ කතා හදයි ඒකි මෙහෙමයි ඒකි මෙහෙමයි වැඩක් නැහැනේ බං අවුරුදු 11ක ළමේ එහෙම දෙයක් තියෙනවා නම් ඔබට ඕක නෙමෙයි බං කරන්න තිබ්බේ උඹට ඊට වඩා ගොඩක් දේවල් කරන්න තිබ්බා උඹට කෙල්ලව යහමකට ගන්න තිබ්බා නැත්තම් ඒ අදාළ ආයතන දැනුවත් කරලා එහෙම දෙයක් වෙනවා නම් ඒ කෙල්ල නරකයි නะ දැන් තොපිලා ඔක්කම කෙල වුණාට පස්සේ කෙල්ල නරකයි කියලා නෑන්නේ කෙල්ල නරකයි නම් කරන්නත් වැඩ තිබ්බා ඒකත් මතක් කරනවා බොරුවට නිදහසට කරුණු එහෙම් මෙහෙම් කියලා තිබ්බා අපිටත් ආරංචි වුණා නිදහසට කරුණු ඒ කෙල්ල හොඳ නෑ අරකයි මේකයි කියලා අවුරුදු 11ක කෙල්ලෙක් පුංචි කෙල්ලෙක් අවුරුදු 18යි නෙමෙයි අවුරුදු 11 ළමෙක්ව හදන විදියට තමයි පැලේට වතුර දාන විදියට තමයි ලොකු වෙන්නේ. එතකොට දලු දාලා එන්නේ. එතකොට මේ පැලේට දාන වතුර තොපි වගේ සමාජෙන් තොපි වගේ විස බීජේ පැලේට දානකොට විස බීජ මේ කැරට්ටල තමයි එන්නේ. ඒක හොඳ කැරට්ටලයක් එන්නේ නැහැ. එතකොට එන කැරට්ටලේ ඉන්නේ තොපේ විස බීජත් එක්ක ඒ කැරට්ටලේ එළියට එන්නේ. එතකොට ඒකයි යන්නේ කෙල්ලට එහෙම. එතකොට තොපි ඒක දැනගෙන තොපි ඔහොම කරාන කියන්නේ තොපි ඇවිල්ලා සක්කිලියෙක්. ඒ වගේම මේකත් හොඳට මතක තියාගන්න. TikTok එකේ හෝ වේවා ඔබ නළුවෙක් වෙන්න පුළුවන් නිලියෙක් වෙන්න පුළුවන් YouTuber කෙනෙක් මාධ්‍යවේදියෙක් කවුරු හෝ වේවා උඹට මිනිස්සු ආදරේ උඹ කරන දෙයට උඹ කරන්නේ හරි දෙයක් හින්දා TikTok එකේ ඌ දකින්න නැත්තේ උඹේ ඩාන්ස් එක විතරයි TikTok එකේ උන් දකින්න නැත්තේ උඹගේ රඟපාන හැටි විතරයි TikTok එකේ උන් දකින්න නැත්තේ උඹ නටන හැටි විතරයි ඒ වගේම නිලියක් නම් TV එකේ දකින්න නැත්තේ ඔයා රඟපාන ටික එතකොට ඒ චරිතයට ආදරේ කරනවා කවදාවත් උඹේ චරිතයට ආදරය කරලා උඹ ගාවට එන කෙල්ලෙට්ට එහෙමත් නැත්නම් කොල්ලෙට්ට ඔය වගේ තිරිසන් සක්කිලි වැඩක් කරන්න හදන්න එපා. එහෙම කරොත් උඹලා හොඳට මතක තියාගනි. අමු අමුවේ තොපි විශේෂයෙන්ම මේ වගේ පුංචි ළමයින්ට මේ කරන සක්කිලි වැඩ තොපි මේ වගේ දේවල් කරොත් එහෙම අපි ඉන්නකන් අපි මේ මහ පොළොවේ පය ගහලා ඉන්නකන් තොපි ඩිඩක් දෙන්නේ නැහැ. තොපේ රෙදි ගලවනවා සමාජ මාධ්‍ය ඉස්සරහට ගෙනල්ලා තොපි ගැන කතා කරනවා තොපි ගැන ලෝකෙටම කියනවා. එතකොට අපි වගේ තවත් ලක්ෂ ගාණක් ඉන්නවා මේ ශ්‍රී ලංකාවේ උන් ඔක්කොම්බට ගහනවා නීතිය ක්‍රියාත්මක වෙනකන්
නීතිය ක්‍රියාත්මක වෙනකන් අපි කතා කරන තොපිට විරුද්ධව ඒක හින්දා හොඳට මතක තියාගනින් රටට වැඩදායි දෙයක් කරපන් තොපේ තොපිට ආදරයට එන තොපේ ලස්සනට එන තොපි කරන වැඩවලට එන අහිංසක කෙල්ලන්ගේ ජීවිත අමුමමිය දූෂණය කරන්න විනාශ කරන්න හදන්න එපා ඒ මැසේජ් එක දෙන ගමන් අදට වීඩියෝ එක එන්ඩ් කරනවා එහෙනම් ටෝක් විත් හේෂිත සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න එතනින් එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ඔබලා ටච් එකේ ඉන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න ජය වේවා ජය ශ්‍රී